අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම තිරේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල රජයේ අමාත්‍ය දුර දෙකක යලි සංශෝධනයක් වැඩ වර්ජනයක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් යලිත් අනතුරු ඇඟවීම කොළඹ ග්‍රෑන්ඩ් පාස් බෝලවත්තෙන් ලක්ෂ 15ක කේරළ ගංජා සොයා ගනී චීනයේ කර්මාන්ත පුරයක ණය යෑමක් 91 දිනක් අතුරුදන් රජයේ අමාත්‍ය ධූරවල අද යලි සංශෝධනයක් සිදු වුණා ඊට අදාළ දියුරුම් තීම් අදපස් රූපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රියංකර ජයරත්න මහතා පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දියුරුම් දුන්නා අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා එම දුරයට අමතරව අද දියුරුම් දුන්නේ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුරය සඳහායි රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් තුනක් සඳහා විසඳුම් ලබා දීමට රජයට සති දෙකක කාලයක් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමය අනතුරු ඇඟවුවේ අදාළ කාලය තුල ගැටලු නොවිසඳුන හොත් තවත් වෘත්තීය සමිති කිහිපයක් සමග දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වන බවයි දවසේ පුවත 2016 අයවැයෙන් රජයේ සේවකයන්ට බලපෑ ඇති ගැටලු පිළිබඳ දැනුවත් කිරීමද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සිදු කෙරුණා. 2016 අයවැයෙන් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහිමිවීම, වැටුප් අනුපාතය 1:4 සිට 1:3.5 දක්වා අඩුවීම, තීරුබදු වාහන බලපත්‍ර කප්පාදුව, ඉන්දු ලංකා වෙළඳ හා සේවා ගිවිසුම හරහා ශ්‍රී ලංකා රැකියා වෙළඳපොළ ආක්‍රමණය කිරීම හා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල් තුල සායනික පුහුණුව ලබා දීමට අවසර දීම යන කරුණු සඳහා වෛද්‍ය නිලධාරී සංගමයේ විසඳුම් අපේක්ෂා කරනවා. අධිකාරී ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉඳෙද්දී කවදාවත් දුන්නේ නැහැ රජයේ රෝහල් පාවිච්චි කරන්න. හැබැයි දැන් සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වෙලා තියෙනවා රජයේ රෝහල් භාවිතා කරන්න දෙන්න. වැඩිම වටිනාකමක් තියෙන කොටස තමයි සායනික පුහුණුව කියන එක. ඒ කොටස කෙරෙන්නේ රාජ්‍ය ආයතන තුල නම් ලක්ෂ 110ක් ඒ ශිෂ්‍යයන්ගෙන් අය කරනවා. එයින් රුපියල් 50000ක් රජයට දෙනවා. එතකොට කවුද මේකේ ලාභය ගන්නේ? පෞද්ගලික ආයතනයක් විතරයි. ප්‍රමිතිය පිළිබඳ කිසිදු ගැටලුවක් එන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාලයයි රෝහලයි රජයට පවර ගන්න. අපි ජනාධිපතිතුමා මුණ ගැහුණා. එතුමාගේ සාකච්ඡාව ඉතාම ධනාත්මක සාකච්ඡාවක්. එතුමා පැහැදිලිව කිව්වා එතුමාට පවා පිළිගන්න බැරි යෝජනා මේකේ තියෙනවා කියලා. එතුමාව වෙනස් කරන බවටත් පොරොන්දු වුණා. අපි ඒකින් දා මේ සියලුම වෙනස්කම් කරන්න රජයක් හැරීට ගන්න පියවර දිහා සති දෙක කාලයක් බලාගෙන ඉන්නවා. එතකොට මේ සති දෙක තුල අපි පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ජනවාරි මුල සතියේ රජයේ ප්‍රතිචාරයක් ලැබුණේ නැත්නම් වෘත්තීය සමිති ගණනාවක් එකතු වෙලා දැවැන්ත වර්ජනයක් වෙන්න පුළුවන්. ඔබතුමාලගේ ඉදින් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී දැක්ලස කතා බහ කරා. දැන් ඔබතුමාලා හිතනවාද මේ අග්‍රාමාත්‍යවරයා එක්ක සාකච්ඡා කරලා මේ ඉදින් වලින් තමයි ලැබෙන්නේ කියලා. දැන් රටේ නායකයා ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතුමා ජනාධිපති. එතකොට දෙවනි පුරවැසියා අගමැතිතුමා. විවිධ ප්‍රකාශ විවිධය කරනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා විවිධ ප්‍රකාශ කරනවා. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලුවක් තියෙනවා අපි සාකච්ඡා කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමායි. ඒක තමයි අපිට පුළුවන් අන්නේ මතයක් ඉවසන්න. ඉතින් ඉවසන්න බැරි අයට පුළුවන් නේ බනින්න. ඉතින් අපි ඉවසලා තියෙනවා. අපි වෘත්ති සමිති ක්‍රියාමාර්ග කරන්නේ අපේ පෞද්ගලික දෙයක් ලෙස හිතලා නෙමෙයි. අපිට පුළුවන් ඕනම කෙනෙක් එක්ක ඕනම වෙලාවක සාකච්ඡා කරන්න. ඒක අගමැතිතුමා වෙන්න පුළුවන්, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙන්න පුළුවන්, ඒ කාලේ මර්වින් සිල්වා අමාත්‍යතුමා වෙන්න පුළුවන්. ඒ අදාළ පුද්ගලයන් දෙක අපි සාකච්ඡා කරනවා. දවසේ පුවත ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් අම්පාරේ සිට කොළඹට පැමිණි අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ට අදත් සිය ගැටලුවට පිළිතුරු ලැබුණේ නැහැ. ඒ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පැය 7කට ආසන්න කාලයක් අද විරුද්ධතාවයේ නියැලුණා. අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නියෝජනය කරන සිසුන් අද පෙරවරුවේ සිය විරෝධතාව ආරම්භ කළේ මොරල් කැම්බල් ක්‍රීඩාංගණය අසල. ඉංජිනේරු පීඨයේ වෙනත් තැනක ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසට බලධාරීන්ට බල කිරීම එහි අරමුණ වුණා. සිසු ප්‍රකාශ කළේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ දුර බැහැර පිහිටීම නිසා ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු සඳහා නොපැමිණෙන බවයි. සිසුන් පාගමනෙන් වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියට පැමිණියා. ඒ එම කොමිසමේ සභාපති හමුවීමේ අරමුණින් කෙසේ වෙතත් ඒ සඳහා සිසුන්ට ඉඩ ලැබුණේ නැහැ. අපිව බාබාරට දාලා
සිසුන් පුරහල ප්‍රදේශයට පැමිණ මාර්ග යාමීර කරමින් විරෝධතාවයේ නියලුනේ බලධාරියෙකු පැමිණෙන තුරු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ ඝාතනය පිටුපස ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු සිටියදයි සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ අතරංගුවටගෙන සිටින යුද හමුදා බෝධ්‍යංශ නිලධාරීන්ට සිදුවන බලපෑම් මත එම සැකය මතුවන බවයි. මාධ්‍යවේදී ප්‍රගීත් තෙක්නලිගොඩ පෙරගෙන ගොස් ඝාතනය කළ බවට අත්අඩංගුවරගෙන සිටින යුදමුදා බුද්ධ්‍යංශයේ ලුතිනේ කර්නල් ශම්මි කරුණාරත්න ඇතුළු බුද්ධ්‍යංශ නිලධාරීන් තමන් පසුගෙදා හමු වූ බව ගමන්පිල මහතා මෙහිදී පැවසුවා. ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්නගේ නියෝගය මත අනිත් නිලධාරීන් එකතු වෙලා ප්‍රගීත් තෙක්නලිගොඩ ඝාතනය කරා කියන්න ඕනි. ශම්මි කරුණාරත්නගේ ප්‍රකාශයෙන් කියවෙන්න ඕනි ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් මට දුන්න උපදේශක් මතයි මම මේ දේ කරේ කියන්නේ. මේ සෑම නිලධාරියාම කළ යුතු ප්‍රකාශය පොලිසියෙන් සකස් කරලා තියෙනවා. සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර කියනවා ඔබ කිසි වරදක් කළා නැහැ අපිට ඔබ රඳවගෙන ඉන්න බෑ ඔයාට තියෙන අස්සන ගහන්න විතරයි හිට ගෙදර නැත්නම් ඔබට කවදාවත් ගෙදර යන්න පිට තියන්නේ නැහැ කවුද කියන්නේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ ප්‍රකාශය අත්සන් කරන්න එකඟ වෙච්ච සාජන් මේජර් රන්බණ්ඩා අද නිදාසලා ගෙදර ගිහින් තියෙනවා උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සැරයන් මෙන්ඩිස් කියන දෙදෙනා අර සාජන් මේජර් උපසේනයි කෝප්‍රල් රූපසේනයි ගෝල් ෆේස් ග්‍රීන් කැබින් එකට අරන් ගිහිල්ලා හොඳටම බොණ්ඩ දීලා මේ ප්‍රකාශය කරන්න ඉවරයි කියලා බොණ්ඩ දීලා බලපෑම් කරනවා. ඉතාලි වාක්‍යයේ මම මේ කියන්නේ. ඊළඟට මොකද කරන්නේ? ප්‍රේමතිලකයි මෙන්ඩිස් එකතු වෙලා හිරේ ඉන්න නිලධාරීන් හතර දෙනාගේ බිරින්දෑවරුන්ට බලපෑම් කරනවා. මේව හිරේ ලැගලා හිටියොත් අන්තිමට DIG වාස් ගුණවර්ධන එල්ලුංගහට යවුවා වගේ ඔයාගේ මහත්යාවත් අපේ එල්ලුංගහට යවනවා. මෙන්න මේක අස්සම් කරලා ගෙදර ඉන්න කියන්නේ. ප්‍රගී තෙක්නලිගොඩගේ සැබෑ ඝාතකයා මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද කියන සාධාරණ සැකය අපිට මතු වෙනවා රණවිරුවන්ට අත තියනවා කියන්නේ නයාට ගහලා පොල්ල වරද්ද ගන්නවා කියන එකයි මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වෙන්නේ මේ රණවිරුවන් දේශපාලනය වෙනුවෙන් දඩයම් කිරීම කියන එක අපි මේ ආණ්ඩුවට මතක් කරනවා පක්ෂ දේශපාලනය මොකක් වුණත් මේ ආණ්ඩුව රකින්න මේ ආණ්ඩුවට ආදරය කරන අය අපිට වඩා කලින් මේ තුච්ච ක්‍රියාවට හේතුව විරෝධය පායි කියලා අපි බලාපොරොත්තු වෙනවා නාවික හමුදාපතිවරයා අතුනුමතික ලෙස ක්‍රියාකරමින් එවන්ගාඩ් සමාගම විදේශීය සමාගම් වලට පැවරීමට සූදානම් වන බව එවන්ගාඩ් රැකියා අහිමිවන්ගේ සංවිධානය චෝදනා කරනවා කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ බව සඳහන් කළා
एवनगार्ड समागमे कटयत नाविकावट पवरागिनी मसा रुपया मिलियन सिंगापूर मेलेशियानु කවුද ඒ අධිකාරී බලය දුන්නේ ජනාධිපතිතුමා කීප අවස්ථාවක් ප්‍රකාශ කරලා තිබුණා මේ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනයේ මිස දේශීය ව්‍යාපාර පවරා ගැනීම නොවේ ශ්‍රී ලංකා නාවික හමුදාව වැනි ශ්‍රේෂ්ඨ හමුදාවක හමුදාපති ධූරය දරන නිලධාරියෙක් තමන්ගේ අභිමතය පරිදි මේ වගේ වැඩ කටයුතු කරන්නේ නැහැ ඔහුගේ පිටිපසින් ක්‍රියාත්මක වෙන බලල්ලත් නැත්තම් බලල්ලත් තමයි මේ අවන්ගාඩ් ව්‍යාපෘතිය දැන් පීටර් රටවල් වලට දීමට පිඹුරුපත් සාකච්ඡා කරගෙන මේ වැඩේට නාවික හමුදාපතිතුමාව බිල්ලට දෙන්න යන්නේ අමුඩේ ගහගෙන උද්ඝෝෂණය කරපු කට්ටියක් උද්ඝෝෂණේ ඉවර වෙලා ගිය විදිහක් පිළිබඳව අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා කියනවා ඒ කොහොමද කියලා දැනගනිමු රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ 2016 අපේ රට මරපතල අවුලකට පත් වෙනවා. ඒ වෙනස් කර ගැනීමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති තත්වයට අද රජය පත් වෙලා තියෙනවා. මුළු රටේම රජයේ සේවකයන්ගේ පෞද්ගලික අංශ සේවකයන්ගේ පරිවැඩි කරනකොට මේ වතු සභාගම් කියනවා පරිවැඩි කරන්න බෑ කියලා. මම ඒ අයට කියනවා මේ වතු දියුණු කරන්න අපිට හැකියාව තියෙනවා. මෙසා වතු කම්කරුවන්ගේ පරිවැඩි කරන්න බැරි නම් ඒ වතු නැවතරක් රජයට බාර දෙන්න කියලා. මේ අයවැය ප්‍රතිලාභ ජනවාරි වලින් පස්සේ ලැබෙන්නේ. බදු ගහපුවා අය කරන්නේ ජනවාරි මාසේ ඉඳන්. 102 තිබ්බ වැට් එක 104 දක්වා යනවා. ඒකට බඩු මිල වැඩි වෙනවා. ටූත් පේස්ට් එක කියන රටේ තාන එනක හැමදේම ගණන් යනවා. මේ අය කල්පනා කරනවා මේ ආණ්ඩුව මානෙන් පෙරලන්න පුළුවන් කියලා. ඒවා ඔක්කොම බොරු හීන විතරයි. කොච්චර නැටුවත් මේ ආණ්ඩු පෙරලන්න බෑ. දැන් බොහොම අමාරුවෙන් අපි අගමැතිතුමා එක්ක කතා කළා. පෝරසානාධාරයේ ලැබුළු වලට දෙන්න දැන් හදාගත්තා. මේ යෝජනා කරලා තියෙන වෙනස් වීම අන්තිමේදී ක්‍රියාත්මක කරයිද නැද්ද කියන එකත් තව ප්‍රශ්නයක්. ඉතින් අපි බලපෑම් ඇති කරලා ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේ තැනට ගෙනියන්න කටයුතු කළ යුතුයි. කුඩා කුඩා පැලස්තර විසඳුම් ගෙනාවට ආර්ථිකේ විනාශකාරී දිශාවකට දෙගෙන යාමට සමත් වෙන හරයක් තමයි कोलंब नगरे अलंकार सह सुंदर सेम एह जीवात्न जनता आर्थिक वशे नगासिटु मेन ओन्गे जीवित सुंदर क्रीमे वगकीमद इटुकरन बव जनाधिपति मैत्रीपाल सिरिसेन महता पवसनवा जनाधिपति वर्या मेम अदहास पलकले अद कोलंबेवती उत्सवेकट एक्वेमेन කොළඹ මහනගර සභාවට වසර 150ක් සපරීමට සමගාමීව එහි සේවකයින්ට උපහාර පුද කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා ලෝකේ සංවර්ධනය වූ මහා නගර මහා රටවල් පසු කරන්නට අප වහවහා සූදානම් විය යුතු වෙනවා අපේ තරඟකාරීත්වයට මොහොන දිය යුතු වෙනවා අප විසින්නේ තරඟකාරීත්වයේ ජයගත යුතු වෙනවා ඒ නිසා අපි නව රජය මහා නගර සංවර්ධනය සඳහා අලුත් අමාත්‍යංශයක් පිහිටවනු ලැබුවා අපි නගරයක දකින සුන්දරත්වය නගරයක දකින භෞතික වර්ණවත්භාවය සහ ලක්ෂණ සමග ඒ ජීවත් වෙන මිනිසුන්ගේ අධ්‍යාත්මයේද ඇතුළතද සුන්දර විය යුතුයි කියා මා විශ්වාස කරන්නේ සෑම විටම ගමට වඩා නගරයේ ජීවත් වෙන ජනතාවට තිබෙන අධ්‍යාපන පහසුකම් සමාජීය පහසුකම් ආර්ථික පහසුකම් සමග ගමට වඩා නගරයේ ජීවත් වෙන ජනතාව සමාජ තරඟකාරීත්වයේ ඉදිරියට යනවා ඒ ඉදිරියට යන මිනිසා තුළ නාගරික සමාජයේ මූලික වශයෙන්ම නගරයක තිබෙන භෞතික වර්ණවත්භාවය සහ ලක්ෂණ සමග ආධ්‍යාත්මික වර්ණවත්භාවය සහ ගුණවත්භාවය ඉතාමත් අවශ්‍ය වෙනවා ක්‍රීඩාවේ ප්‍රගමණය වෙනුවෙන් ඉදිරියේදී ස්වාධීන අධිකාරියක් පිහිටවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා
41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්තිය ඊයේ පස්සරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. හැම ක්‍රීඩාවට හැම සංගමයකටම සැලැස්මක් තියෙන්න ඕනේ. ඉලක්ක තියෙන්න ඕනේ. අවුරුදු දෙකෙන් දෙකට ප්‍රගතියක් නැත්නම් මම හිතන්නේ අවුරුදු 4ක් යනකොට හැමතිතුමාට අවස්ථාව ලැබෙයි. ඒ ගැන ක්‍රියා කළා අදාළ පියවර ගන්න. දීර්ඝකාලීන ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කේ තියෙන්නේ ලංකාවේ තරුණ තරුණියන් ක්‍රීඩාවෙන් දක්ෂයන් බවට පත් කරලා ලංකාවට කීර්තියක් ගෙන දෙන්න. ක්‍රීඩාවත් හැකියාවක්, දක්ෂකමක්. මේ හැකියාව දක්ෂකම අපේ රටේ ආණ්ඩුවත් සමාජයත් පිළිගන්න ඕනේ. ඒ දක්ෂකම් පෙන්වන අයට අනාගතයක් ඇති කරන එක ආණ්ඩුවේ ශිස්ත්‍රයේ පුද්ගලික අංශයේ වගකීම් බව මම කියන්න කැමතියි. අපි අද ඉලක්ක කරගෙන ඉන්නේ ඊළඟ අවුරුදු 12 තුළදී හොඳ ප්‍රතිඵල ලබලා දෙන්න. අලුත් ක්‍රීඩා සංවර්ධන නීතිය හැමතුම ඉදිරිපත් කරන්නට යනවා. ඒකෙදි ස්වාධීනව මේ බලතල උදව ගන්න ස්වාධීන අධිකාරියෙකුත් අපි ඇති කරනවා. උත්සව සමය ඉලක්ක කරගැනීමෙන් විශේෂ වෙළඳපොළ වැටලීම් ක්‍රියාත්මක බව පාර්බෝය කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. උත්සව සමයේ වෙළඳපොළ කටයුතු පිළිබඳව සුවා බැලීම සඳහා හිරු කණ්ඩායමක් අද පිටකොටුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. උත්සව සමයට දින ආසන්නවත්ම පිටකොටුව නගරයේ වෙනදාට වඩා පාරිභෝගිකයන්ගෙන් පිරී පවතින අයුරු ඉමේ. උත්සව සමයේ මෙවර ඇති දින 4ක දීර්ඝ නිවාඩුවත් සමග අද සිටම බොහෝ පිරිස් සිය ගම්බිම් වෙත යෑම ආරම්භ කර තිබුණා. පසුගිය උත්සව සමයට සාපේක්ෂව මෙවර වෙළඳාම සතුටුදායක මට්ටමක පවතින බව පිටකොටුව වෙළඳුන් පැවසුවත් ඇතැම් වෙළඳන් දක්වන්නේ ඊට විරුද්ධ අදහසක්. මේ පාර පොඩ්ඩක් බිස්නස් එක හොඳට තියෙනවා. බිස්නස් තියෙනවා. සරකින්න ඕනේ. බිස්නස් නා ඉලාකිරි. දෙයියන්ගේ පිටේ හොඳයි අවුලන්නේ. අපෝ ටික වර දන්නේ මේ තරේ හොඳයි. බොහොම සෞත්වි ගිය අවුරුද්දට වැඩිය. සෙනගම නා බිස්නස් වලට. වෙන සීසන් වල කන්න බොන්න වෙලාවක් නේ. අනාත වෙලා ඉන්නේ. බිස්නස් එක කොර ඩල් නේ. වෙළඳාමක් නැහැ. අන්තිමයි බිස්නස්. උත්සව සමයේ භාණ්ඩ බිලකනන් පිළිබඳව පාරිභෝගිකයන් දක්වන්නේ මෙවැනි අදහස්. බඩු අඩුයි ගොඩක් අඩු. කිසිම අඩුවක් නැහැ ඉතින් මොනවාද අඩුව කියලා හැමදේම වැඩි. අවුරුද්ද නම් කිසි කරදරයක් හරි ජය. වැඩු එච්චරම අඩු නැහැ. ටිකක් ගණන් වැඩි නේ. හොඳයි වාසි සල්ලි තියෙන හැමදේම අවුරුදු තමයි. බඩු ටිකක් ගණන් වැඩි. මේ පාටේ ටිකක් විතර අඩුයි කියලා හිතනවා. නෑ නෑ කිසිම දෙයක් අඩු නැහැ. බඩු අඩුයි දින්නේ සහනයක් තියෙන. මේ අතර පරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ උපරිම සිල්ලර මිලට වඩා භාණ්ඩ විකිණීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, බිල්පත් නිකුත් නොකිරීම, පරිභෝගිකයන් නොම ගෙවීම, ප්‍රමිතිය හා ගුණාත්මකභාවය අඩු වීම යන කරුණු පදනම් කරගෙන වැටලීම් සිදු කරන බවයි. ඒ අනුව මෙම ආරම්භයේ සිට වෙළඳපොළ වැටලීම් 2236ක් සිදු කර රුපියල් ලක්ෂ 64ක් දඩමුදල් ලෙස අය කරගෙන ඇති බව පරිභෝගික අධිකාරිය පෙන්වා දෙනවා. මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ ඒ අනුව අනිදා සිට ලබන 31 වෙනිදා දක්වා විශේෂ බස් රථ දහවන සැලැස්මක් ක්‍රියාත්මක බවයි. අමතර බස් රථ දහසක් පමණ සදා යොදවා ඇති අතර රියදුරු කොන්දොස්තර සහ කාර්මික නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. මගින්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබෙනවා. ඒ අනුව කොළඹ කොටුව හලාවත, හලාවත කළුතර දකුණ, කළුතර දකුණ මීගමුව, මීගමුව කොළඹ කොටුව, යාපනය මාතර, කොළඹ කොටුව බණ්ඩාරවිල අතර විශේෂ දුම්රිය ගමන් වාර 24, 25 හා 26 යන දිනවලදී ක්‍රියාත්මකයි. වරදකට පෙළඹෙන දරුවෙක්ව ඉන් මුදවා ගැනීම දෙමාපියන් සතු වගකීමක්. නමුත් මේ කතාව තමන්ගේ දරුවව සොරකමට පෙළඹ වූ මවක් පිළිබඳවයි. සොරකම සිදුවන ආකාරය CCTV කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා. මේ හොරණ ඉංගිරි නගරයේ පාවහන් වෙළඳ සැලක්. පාවහන් මිලදී ගැනීමට පැමිණෙන පිරිස අතරේ මවක් සහ කුඩා ගැහැණු දරුවෙකු දවනවා. සංවිධානාත්මකව පැමිණෙන මේ දෙදෙනාගෙන් පළමුව කුඩා දරුවා මුදල් කවුන්ටරේ වෙත ගොස් එය විවෘත කිරීමට උත්සාහ ගන්නී මෙලෙසින්. මුදල් ආච්චුව විවෘත කිරීම අසාර්ථක වූ විට මව එම ස්ථානයට පැමිණ එය විවෘත කර දෙන අතර පසුව දරුවා යොදා ගනිමින් මුදල් සොරා ගන්නා ආකාරය වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. සොරකම සිදු කළ මව සහ දරුවා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පාවහන් වෙළඳසැලේ ඌ රුපියල් 50,000කට අධික මුදලක් දරුවා සොරාගෙන ඇති බවට අදාළ වෙළඳසැල් හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු
මුදල මාත්‍ය රවි කරුණානායක සහ වරාය හා නාවික කටයුතු පිළිබඳ මාත්‍ය අර්ජුන රණතුංගන මහතුරුන් අද පිරිවරු වී කොළඹ වරාය පරිශ්‍රයේ ගෝණි නිරීක්ෂණය කළේ වරාය සවි කිරීමට යෝජිත බහලුම් පරීක්ෂා කිරීමේ ස්කෑන යන්ත්‍රයේ ස්ථාපනය කිරීමට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සඳහායි. මේ අතර කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් කටයුතු මිලියන 5 සීමාවේ ඉක්මවා යෑමේ අවස්ථාව අද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පරයන්තේදී පැවැත්නි. වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත්කම බෙන්තර මුහුදේ දියනෑමට ගිය මතකම ප්‍රදේශයේ 42 වැනි කාන්තාවක් සහ 27 වැනි තරුණියකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර අදාළ කාන්තාවගේ සිරුර අද දහවල් වෙරළට ගොඩ ගැසා තිබුණා. අතුරුදන් වූ තරුණයා සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ ග්‍රෑන්ඩ් පාස් බෝලවත් ප්‍රදේශයේ ආහාර සැපයීම් ආයතනයක් තුල සංගවාති බු රුපියල් ලක්ෂ 15ක පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 11කට ආසන්න ප්‍රමාණයක් අද දහවල් සොයාගනු ලැබුවේ වැල්ලවත් දිසා දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මතයි. දියුලපිටිය දුණගහ මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේදී අද පස්වරුවේ ත්‍රිරෝද රථයක් හා කන්ටේනරයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රියානතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ශ්‍රීපාද වන්දනා සමය හා උත්සව සමය ඉලක්ක කරගෙන හැටන් නගරයේ සීලම හෝටල් බේකරි සහ සීලර සහ තොග වෙළඳ සෙල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද හදිසි පරීක්ෂාවකට ලක් කළා. එහිදී සොයාගැනුණු පරිවෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රසක් විනාශ කළ අතර ඒවා බිකුණු බෙළඳුන් පිරිසකට නඩු පවරා තිබෙනවා. සූර්ය වැව තිස්සපුර සහ මයුරපුර ප්‍රදේශ වටා ඉදිකර ඇති විදුලි වැට නිසි ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් තමන් නිරන්තරයෙන් වන අලි තර්ජනයට මුහුණ දෙන බව පවසමින් අද දහවල් ප්‍රදේශවාසීන් සූර්ය වැව නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. දින කිහිපයක සිට අතුරුදන්ව සිටි කිරුළපන කිරුළවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ මල සිරුරක් ඊපස්වරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කළේ අදපස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන තෙක් සිරුර නිවස තුල තබා ගැනීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පවතින බවටයි. මෙවර තරඟාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහිවීම විශේෂත්වයක්. ඊට අමතරව නව තරඟ වාර්තා 10ක්ද පසුගිය දින 3 තුලදී බිහි වුණා. තරඟාවලියේ සමාප්ති උත්සවය පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා මාත්‍ය දෑසිරි ජයසේකරන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. 6වන වරටත් ජාතික මහා ක්‍රීඩා උළෙලක දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගන්නට දකුණු පළාත නියෝජනය කළ මංජුල කුමාර සමත් වුණා. ඒ පිරිමි උසපැනීමේ සෞවෙන් මීටර 2.19ක දක්ෂතාවක් දක්වමින් කාන්තා දුරපැණීමේ සවෙන් මීටර 6.43ක දක්ෂතාවක් සමගින් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළ බස්නාහිර පළාතේ එන්සීඩී ප්‍රියදර්ශනී තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තා. බස්නාහිර පළාත් කණ්ඩායම මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගත්තේ රම්පදක්කම් 77ක්, රිදී පදක්කම් 66ක් සහ ලෝකඩ පදක්කම් 53ක් සමගින්. රම්පදක්කම් 47කට හිමිකම් කියූ මධ්‍යම පළාත අනු ශූරතාව දිනාගනිද්දී තුන්වන ස්ථානය වයඹ පළාතට හිමි වුණා. හොන්කොන්හි පැවති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී මැලේසියා කණ්ඩායම ලකුණු 53ට 48ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමක් ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරයන් ලෙස අභිෂේක ලැබුවේ 2002 වසරෙන් පසුවයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නිසි බලධරයා ලෙස කටයුතු කරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් KDS රුවන්චන්ද්‍ර මහතායි. නමුත් ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට සෑහීමකට පත්විය නොහැකි බව නිලවරණයේ උපසභාපති ධූරයකට තරඟ කරන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ මහනුවරදී පැවති උත්සවයකට එක් වෙමින්. මම විශේෂයෙන්ම දොස් කියනවාද අධ්‍යක්ෂක ජෙනරල්වරයා ක්‍රීඩා අමාත්‍යංශයේ අන්තිමටම උසාවියට ගිහිල්ලා තමයි සාධාරණීකරණය කරන්න පුළුවන්. දැන් නීතිය හරි විදියට ක්‍රියාත්මක වෙලා නැහැ. අධ්‍යක්ෂක ජෙනරල්වරයා නාම යෝජනා හරි විදියට බැලුවා නම් අද ඔය ඉල්ලන්නේ ඉන්න කීප දෙනෙක් කොතන නැහැ. ඉල්ලන්න නොදී හිටපයට එන්න තිබුණා. එයාගේ ක්‍රමවේදය ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සෝදුවට සම්බන්ධ කිසිම කෙනෙකුට ක්‍රීඩා භාණ්ඩ ගෙන්න නැහැ. පුවත්පත්වල ඉන්න ඇට එන්න බෑ කියලා. මගෙන් අහන්න එපා තමන්නාසලා දන්නවා තුනටම ඉන්න පුද්ගලයෙකුත් අද ඉල්ලනවා. ඒගොල්ලන්ට අනුමැතියක් දීලා තියෙනවා. ශ්‍රීලංකාව සමග පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තරඟ දෙකට බිඳුවක් ලෙස ජය ගන්නට නව්සීලන්තය අද සමත් වුණා.
ඒ හැමිල්ටන් හි පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩලු පහකින් ජය ගනිමින් තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්ත නායකයාගේ ආරාධනෙන් පළමුව පන්දර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවි ලකුණු 292ක් රැස් කළා පිළිතුරු ලෙස නවසීලන්තයට පළමු ඉනිමට සියල්ලන් දැවි ලබා ගැනීමට හැකිුණේ ලකුණු 237ක් පමණයි ලකුණු 55ක වාසියක් සමගින් ආරම්භ වන ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 133කට සීමා වුණා ඒ ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු 189ක පහසු ඉලක්කයක් ලබා දෙමින් අද සිව්වන දිනේට තරගය ආරම්භ කරන විට කඩලු පහක් දැවි ලකුණු 142ක් ලබා සිටි නවසීලන්ත ක්‍රීඩකයින් පන්දු 13ක් තුළ ඒ ජයග්‍රහ ඉලක්කය සපුරා ගන්නට සමත් වුණා අගන ඉනිම ක්‍රීඩා කළ කේන් විලියම්සන් නොදිවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 108ක් ඔහුගේ ඉනිමට 4 පහර 12ක් සහ 6 පහරක් ඇතුළත් වුණා බිනවැටුණු නවසීලන්ත කඩලු පහෙන් හතරකම අයිතිකාරයා වුණේ දුෂ්මන්ත් ශමීර මෙතරංගයේ වාර්තා කළ ශතකයක් සමග ජගත් ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයට පත් වූ කේන් විලියම්සන් තරගයේ වීරයාලිසින්ද සම්මාන දිනා ගත්තා මෙය අනුව නවසීලන්ත කණ්ඩායම 2012 වසරේ සිට තම රටේ පැවැත්වෙන ටෙස්ට් තරඟවලදී රැකගත් අපරාජිත වාර්තාව තවදුරටත් රඳවා ගන්නට සමත් වුණා මෙසුදානම හිරු රාත්‍රියේ නමේ 30න් සමුගෙන යන්නට පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න අපි යලි හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට සුබ රාත්‍රියක්